ජනවාරි 14 වෙනිදා පුතාලගේ මේ අද ගණිත ගැටලු සංග්‍රහාවේ පිළිතුරු ටික සාකච්ඡා කරන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ පුතේ අද නිවාඩු දවසේ පුතාලා මේ පිළිතුරු ටික ලියලා තමයි අපේ මේ සාකච්ඡාව වීඩියෝ එක නරඹන්න ඕනේ රයිට් අපි යම් පළවෙනි ප්‍රශ්නෙට අද දවසේ 325 ඉලක්කමෙන් ලියන්න කියලා තියෙනවා එතකොට පුතාලා 325 කියලා මෙහෙම ලියලා තියෙනවා නම් හරි අපි යම් දෙවෙනි ප්‍රශ්නෙට 29 යන සංඛ්‍යාවේ 9 ඉලක්කම දැක්වෙන ස්ථානය කුමක්ද 29 කියන සංඛ්‍යාවේ 9 ඉලක්කම දැක්වෙන ස්ථානය කුමක්ද පුතාලා දන්නවා මෙතන අපි කියන්නේ එක ස්ථානය මෙතන 10 ස්ථානය හරි පුතාලා දැනටමත් දන්න උත්තරේ මොකද්ද 9 පිහිටි ස්ථානය කිව්වම ඔයාලා ලියන්න ඕනේ මොකද්ද එක ස්ථානය පුතේ රයිට් ගොඩක් දවල පුතාලා මේක අනිවාර්යයෙන්ම හරි කියලා මම දන්නවා අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 3 ප්‍රධාන දිසා 4 නම් කරන්න රයිට් මෙන්න දිසා සටහන මම අඳිනවා මෙහෙම මෙන්න මෙතෙන්ට දිශා හතරක් වැටෙනවා මෙතෙන්ට දිශා හතරක් වැටෙනවා මම මුලින් ඇඳ කතරේ තියෙනවනේ පුතේ මෙතන මෙතෙන්ට උතුර මෙතෙන්ට නැගෙනහිර මෙතෙන්ට දකුණ මෙතෙන්ට බස්නාහිර ඔන්න ඕක තමයි පුතේ ප්‍රධාන දිශා හතර පුතාලා දැනගන්න ඕන. ඒක ලියලා ඇති කියලා මම හිතනවා නැගෙනහිර ලියද්දි මෙතන සංඥක වෙන විදිහට ලියන නැගෙනහිර. අපි යමු ඊගා ප්‍රශ්නෙට. හා හතරවෙනි ප්‍රශ්නේ පුතේ. ඒතර මම මේ උත්තර ලියන්න වෙලාව දීලා නෙමෙයි පුතාලාට වීඩියෝ එක සාකච්ඡා කරන්නේ මම හිතනවා හැම දුවෙක්කුත් එක්ම वीडियोस බලන්නේ මේකට අදාළ උත්තර ටික ලියලා තමයි කියලා. මොකද ඒක එතකොට තමයි අපිට දැන් පත්‍රේ ගන්න බැරි වෙච්ච දුවෙක් පුතෙක් නම් ප්‍රශ්නයක් නැහැ. වීඩියෝස් බලන්න පත්‍රේ අරගෙන නම් අනිවාර්යයෙන්ම ආ වීඩියෝස් බලන්න ඕනේ පුතේ මේකට අදාළ උත්තර ටික ලියලා. එතකොට නේ අපිට 100%ක් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ. හායි. අපි යන් හතරවෙනි ප්‍රශ්නෙ. කුකුලන් සිව් දෙනෙකුට ඇති පාද ගණන කීයද? පුතේ සිව් සිව් දෙනා සිව් කියන්නේ 4යි කියන එක. එහෙනම් කුකුල 4 දෙනෙකුට ඇති පාද ගාණම තමයි වහලා තියෙන්නේ. එහෙනම් 4 දෙනෙක්ට තියෙනවා පාද ඒ වගේ දෙගුණයක්. දෙක ගාන්නේ තියෙන්නේ දෙගුණයක්. 4 ඒවා දෙකක් 8යි. එහෙනම් උත්තරේ පුතාලගේ 8 වෙන්න ඕනේ. යන් අපි අද ප්‍රශ්නේ ප්‍රශ්නෙට අද දවසේ මාසකට ඇති උපරිම දින ගණන කීයද කියලා අහනවා. මාසකට ඇති උපරිම දින ගණන කීයද පුතේ? දින 28 මාස තියෙනවා 29 දෙනවා සමහර වෙලාවට 30 දෙනවා 31ක් දින 31ක් තමයි උපරිම තියෙන්නේ එහෙනම් පුතාලගේ උත්තරේ තියෙන්න ඕනේ 31යි රයිට් අපි යන් ඊගාව ප්‍රශ්නෙට පහත ඔරලෝසු මූණතේ දැක්වෙන වේලාව කීයද අපි පස්වෙනි ප්‍රශ්නෙට කිව්ව 31 හයවෙනි ප්‍රශ්නය පහත ඔරලෝසු මූණතේ දැක්වෙන වේලාව කීයද මෙන්න ඔරලෝසු මූණත පැය කටුවක් 12 ඉලක්කමට තියෙන්නේ මිනිත්තු කටුවක් 12 ඉලක්කමට තියෙන්නේ එහෙනම් උත්තරේ කීයද වේලාව 12යි. ඔහොම පුතේ වේලාව මෙන්න මේ 12ට කටු පිහිටන අවස්ථා දෙකක් එනවා. එකක් මධ්‍යම රාත්‍රියේ 12ට. එතකොට අපි නිදි පුතේ. අනිත් එක මධ්‍යාහන 12ට, දවල් 12ට. ඒ නිසා අපි පොදුවේ මේ දෙකටම කියනවා වේලාව 12යි. මෙතන මොකද ඔරලෝසුව දිහා බලලා මේක දවල් 12ද රෑ 12ද කියලා කියන්න බෑ. ඒක අපි තීරණය කරන්නේ කොහොමද? වටපිටාව බලලා නේද මේක රෑ 12 නම් රෑ වෙලා තියෙන බෑ වටපිටාව බැලුවොත් පුතාලට තේරෙනවනේ රයිට් අපිට එහෙම අවශ්‍ය නැහැ මෙතනදී වේලාව 12 කියලා ලියලා තිබුණා නම් ප්‍රමාණවත් අපි යන් ඊළඟ ප්‍රශ්නෙ සියයේ 4 වන ගුණාකාරය කීයද සියයේ 4 වන ගුණාකාරය ඒ කියන්නේ සියයේව 4ක් සියයේව 4ක් 400යි උත්තරේ පුතේ කීයද 400 යන් ඊළඟ එකට දින 28ක් යෙදෙන මාසය කුමක්ද දින 28ක් යෙදෙන මාසය පෙබරවාරි. පෙබරවාරි මාසයේද විතරයි දින 28ක් යෙදෙන්නේ. හැබැයි පෙබරවාරි මාසෙල 28ක් විතරක් නෙමෙයි. අධික අවුරුද්දකදී 29ක් බවටත් පත් වෙනවා නේ. ඒකත් මතක තියාගන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නට 9.
මෙම රූපේ නම කුමක්ද කියලා අහනවා. ආ එතන පුතාලා පොඩිම කාලේ ඉගෙනගත් එකක් තමයි ওই රූපය. වෘතය. අපි දැන් රවුම කියලා එහෙම ලියන්නේ නැහැ. කතා කරද්දි කමක් නැහැ. හැබැයි ලියද්දි වෘතය කියලා අපි ලියමු ඊළඟ ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නය. 10න් ගුණ කිරීමේව දෙකක් තියෙනවා. 17 ගුණ කිරීම 10 මන් නිතර නිතර දාන්නේ පුතාලට මේව අමතක වෙනවා. 23 ගුණ කිරීම 10. 10න් ගුණ කරද්දි හරි ලේසි. 17 මෙතනින් ලියලා 10න් නිගුණ කරන්නේ අගට බිඳුවක් දාන උත්තරේ 170යි. 23 10න් ගුණ කරද්දි 23 ලියලා අගට බිඳුවක් දානවා. උත්තරේ 230යි. 10න් ගුණ කරද්දි විතරයි මෙහෙම අගට බිඳුවක් දාලා ගන්න පුළුවන්. මේ අදාළ සංඛ්‍යාව 10න් ගුණ කරනවා. අදාළ සංඛ්‍යාව දැම්ම අගට බිඳුවක් දැම්ම උත්තරේ එනවා. දැන් හිතන්නකෝ. ඔන මං කියනවා 45 පුතාලා හිතින් හිතන්න 45 10න් ගුණ කරාම 45 ලිව්වා අගට බිඳුවක් දැම්මා. ඒ කියන්නේ 450. 77 77 10න් ගුණ කරාම 77 ලිව්වා අගට බිඳුවක් දැම්මා. 770යි. ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. right. ඉතින් අපි කතා කරේ පුතේ ප්‍රශ්න පත්‍ර අංක 12 ජනවාරි 14 වෙනිදා බ්‍රහස්පතින්දා අදාළ පිළිතුරු. පුතාලට පුතකොට මේක ළඟම තියෙන පත්‍ර කඩෙන් ගන්න බැරි වුණ දුවල පුතාලට හිටියොත් 0.76 0.99 13 0.3 කියන නම්බර එකට කෝල් කරලා නැත්නම් WhatsApp අනිවිඩයක් යවලා මිලදී ගන්න ආකාරය දැනුවත් වෙන්නත් පුළුවන්. ඊට අමතරව පුතේ මේ වීඩියෝස් ටික දිනපතා ගෙන්න ගන්න නම් මොකද කරන්න ඕනේ පුතාලා අපේ සමන දෙනුම YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට හවස 3න් පස්සේ පුතාලට වීඩියෝස් ටික ලබාගෙන බලන්නත් පුළුවන්. ඊගාවට පුතාලගේ කමෙන්ට්ස් මොනවා හරි තියෙනවා නම් මේ පිළිබඳ අදහස් දක්වන්න තියෙනවා පුතාලට පුළුවන් පල්ලෙහැන් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඒකත් අපිට මේ වීඩියෝ එක කරගෙන යන්න පුතේ වැදගත් වෙනවා. හරි අපි ආපහු හෙට දවසේ වීඩියෝ එකකින් නැවත හම්බෙමු.